ගුඩ් මෝර්නින් හැමෝටම. දැකපුවම කට්ටිය දන්නවා මේ කොහෙද කියලා. සුන්දර පේරාදෙනිය සරසවේ. ඉතින් ලස්සන ගමනාන්තයකට ගිහිල්ලා දවස් 7කට පස්සේ ගෙදර යන ගමන් මට හිතුණා ඉතින් සුපුරුදු විදිහටම කැම්පස් එකට ගොඩ වෙලා යන්න ඕන කියලා. ඒක හරි අමුතු බැඳීමක්. මට මේකට එන්නේ නැතුව නුවරින් යන්න හිතෙන්නේ නැහැ. ඒ නිසාම ඊයේ රෑ ඇවිල්ලා හොස්ටල් එක නතර වෙලා පොඩ්ඩක් ආවා. ඉතින් පොඩි රවුමක් දාලා යන්න. මේ කැම්පස් එකේ තියෙන අමුතුම නිදහසක්. ඒ කියන්නේ ඉගෙන ගන්න ළමයෙක්ට තියෙන ඕන හැම පහසුකමක්ම මේක ඇතුළේ තියෙනවා. ඒ මානසික නිදහස, ඒ හැමදේම සර්ව සම්පූර්ණම මම දක්න ඉදිරියේ මේක ඇතුළේ තියෙනවා. හා. ඉතින් හරි සුන්දර පරිසරයක්. මේවායේ කැම්පස් එකේ ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම පින තියෙන්නත් ඕන. ඒ නිසා එලෙවල් කරන කට්ටියට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් වැඩ කරන්න, මහන්සි වෙන්න, කවදා හරි මේ වගේ කැම්පස් එකට එනවා කියලා හිතාගෙන. ඉතින් පෙරදරි කැම්පස් එක ගැන මම කලිනුත් කතා කරලා තියෙනවා. ලොකු දේවල් කතා කරන්නේ පොඩි රවුමක් දාලා එමු. නසු පුරුදු විදිහටම අක්බාර් පාරම ළඟට තමයි දැන් මම යන්නේ. ඔය තියෙන්නේ ඉස්සරහා අක්බාර් පාලම. පුදුම හතෙන් එකක් පෙරදරි. මේ දවසල මාර ලස්සනයි මයිමල් පිපිලා. අක්බාර් පාලම ළඟ. දැන් මෙන්න මේ අක්බාර් පාලම තමයි අනිත් පුදුමේ. හැබැයි අක්බාර් පාලම පුදුමයක් කියලා නිකන් හේතුවක් තියෙන්න බෑ. සාමාන්‍ය පාලමක් කිව්වට පස්සේ නිකම්ම පුදුමයක් වෙන්න බෑනේ. මෙන්න මේ පාලමේ මෙතන පේනව ඇති වලට මෙන්න මේක ඉවුරු දෙක සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ පාලමේ කෙරවල මෙතන ඉවුරකට සම්බන්ධ වෙලා නැහැ. අහා කෙලවර ගත්තත් ඒ විදිහට සම්බන්ධ වෙලා නැහැ. එතකොට මේ ඉවුරු දෙකට මොකක් හරි හානියක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පාලම ඒ විදිහටම තියෙනවා. ඒක නිසා මේකත් තවත් එක පුදුමයක් විදිහට සැලකෙනවා පෙරදින සරස. පෙරදින සරස විදිහට තවත් එක පුදුමයක් තමයි මෙන්න මේ ගොඩ කඩුලාන ශාකය. කඩුලාන සාමාන්‍යයෙන් ගොඩ හැදෙන්නේ නැහනේ. හැබැයි මෙච්චර විශාලව හැදෙන ගොඩ කඩුලාන ශාකය තමයි තවත් එක පුදුමයක් විදිහට සැලකෙන්නේ. ඒකට තව හේතුවක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ කඩුලාන ශාකයේ කපල් 7කට ඉන්න පුළුවන්. කපල් 7කට මේ කඩුලාන ශාකයේ වාඩිලා කතා කරගෙන ඉන්න පුළුවන්. ඒ 7 දෙනාට ඒ කපල් 7ම පේන්නේ නැහැ. ඒක තමයි පුදුමේ. හැබැයි පිටින් බලන කෙනෙක්ට ඒ කපල් 7ම පේනවා. ඉතින් ඒකත් එක පුදුමයක් විදිහට සැලකෙනවා. මෙන්න මේ පේරාදෙනිය සරසවි මෙන්න මේ ගහ කොඩලාන ශාකය. ඒකට කියන්නේ හිච් ගහ කියලා. මොකද කැම්පස් වල සාමාන්‍යයෙන් කපල් වෙනකොට ඒකට කියනවා හිච් වෙනවා කියලා. අන්න ඒ හිච් වෙන නිසා මෙන්න මෙතන කපල් ඉන්න නිසා කියනවා ඒකට හිච් ගහ කියලා. ඉතින් ඒකත් එක පුදුමයක්. ඔයාලට පේනවා ඇති මේ දවස්වල ලස්සනට මල් පිපිලා. මේ බලන්නකෝ. අක්බාර් පාලමට ඇතුල් වෙන්න තියෙන තැනම මල් පිපිලා ඉතින් අර දොරටු පාලකයා වගේ ලස්සනට ඉන්නවා. මාර ලස්සනයි. එක එක කාලට එක එක මල් පිපිනවා කැම්පස් එකේ. රොබරෝසියන්, මැයි මල්, අන්නා, අක්බාර් පාලම. මාගෙන මතකය කුලි කර මහවැලියට දමන්න. ඔන්න මහවැලිය. ලතා මඬුලු අත වනාවේ එපා අහක බලන්න. මාගෙන මතකය කුලි කර මහවැලියට දමන්න. ඔන්න දින සුන්දර මහවැලි ගඟ. මහවැලි ගඟට මැද්දෙන් ලස්සන දින සුන්දර අක්බාර් පාලම. 2024 combined match මූලික පාඩම් මගහැරුණද මුල සිට අවශ්‍ය නිර්දේශයේ ආවරණය කරන අලුත්ම පන්තිය හලාගෙන අනාගන්නතුව හදාගෙන ඉස්තරහට යන්න combined match 2024 revision theory මදුෂාන් නිරංජන් 0.71 0.35 63.58. අන්න මේ පාරවල තියෙන ලස්සන පාරේ ගම් උද්‍යානයක් මැද යනවා වගේ මල් වීති අතර සංගවා ඊය පාර ඇතිදයි ඇහුවා මතක නෑ ලිරික්ස්. පෙරදින කැම්පස් එකේ තියෙන පුදුම හතෙන් තවත් එක පුදුමයක් තමයි මෙන්න මේකයි. තමයි සෙනෙට් බිල්ඩින් එක. මෙතන තිබිලා තියෙන හුලං කපොල්ලක්. එතකොට මේ කැම්පස් එක හදනකොට හුලඟ මේ පැත්තට හැප්පෙන නිසා මෙතන බිල්ඩින්ක් හදුවොත් ඒකට ඒක සුදුසු නෑ. ඒ නිසා ඒ හුලඟ මග අරින්න ඕන නිසා මෙන්න මේ විදිහට ගල් කණු වලින් තමයි ගල් කණු උඩ තමයි මේ සෙනෙට් බිල්ඩින් එක හදලා තියෙන්නේ. ඒකත් එක පුදුමයක් කියලා තමයි සැලකෙන්නේ. පෙරාදින සරසවියේ තවත් එක පුදුමයක් විදිහට සැලකෙන එලිමහ රංගපීඨය එදිරිවීර සරච්චන්ද්‍ර වල බලන්නක ලස්සන මාරම පිරිවිලයි මාරම නීට් බලන්නක රතු පාට මැයි මාර මල් පිපිලා අතන දම් පාට මල් වර්ගයක් තියෙනවා.
ඉතින් මේ ලිමහ රංගපීඨය පුදුමයක් විදිහට සැලකෙන එක හේතුවක් තමයි මෙන්න මේ වේදිකාවේ ඉඳන් රඟ දක්වනකොට මෙතනදී නිකුත් කරන හඬ මේ වේදිකාවේ හැමතැනකටම හැම මිනිස්සෙකුටම අර කෙලවර හිටියත් මේ කෙලවර හිටියත් එකම ආකාරයට සම්ප්‍රේෂණය වෙනවා කියලා කියනවා. ඒ විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මේක තවත් එක පුදුමක් විදිහට සැලකෙනවා. ඉතින් කැම්පස් එකට ආවොත් මේ වේදිකාවල් වල මේ හෙලිම රංගපීඨය දක්වන හැම දෙයක්ම ඒ අද්දකීම් අවුරුදු 4ක් පුරාට ඔයාලට විඳින්න පුළුවන්. ඒ නිසා හිතර ගන්න බලන්න යන්න විතරක් නෙමේ අවුරුදු 4ක් මේක නතර වෙන්න මම කවදා හරි එන්න වැඩ කරනවා කියලා හිතා ගන්න. ඔන්න දැන් පේරාදෙනිය කැම්පස් ඉදින් පුදුම මං හිතන්නේ අක්බර් පාලම, එතකොට හිච් ගහ, එතකොට වල, එතකොට සෙනෙට් එක හතරක් කිව්වා. තව තියෙනවා ඒ ටිකත් හිමිට යන ගම කියන්න. ඔන්න ඊළඟ පුදුමේ බලන්න යන්න හදන්නේ ඉංජිනේරු පීඨයට. මෙදින ඉංජිනේරු පීඨය බලන්න කොච්චර ලස්සන ඩිසයින් කරලා තියෙනවද කියලා. මාරම ලස්සනයි. ඔන්න පේරාදෙනිය කැම්පස් ඉදින් තවත් එක පුදුමයක් තමයි අක්බර් බරාදේ කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මගේ පිටිපස්සෙන් තියෙන කොරිඩෝ. ඒක විශේෂත්වය තමයි මම ඒක පෙන්නලම කතා කරන්නේ. මේ කොරිඩෝවේ මේ පැත්තේ නම් බලනකොට යහ පැත්තේ කෙලවර ඉන්න කවුද කියලා හරියටම හොයාගන්න බෑ. ඇත්තටම අඳුරගන්න බෑ. දැන් අර එලී එක්කෙනෙක් නම් මම එතන ඉඳන් ආවේ. යාව අඳුරගන්න බෑ මට දැන්. ඒ තරම් මේ කොරිඩෝවේ දිගයි. මේක තියෙන්නේ ඉංජිනේරු පීඨයේ ඇතුලේ. මේ කැම්පස් එක ඩිසයින් කරලා තියෙන සාමාන්‍යයෙන් වැස්ස කාලෙට කිසිම ළමයෙක්ට තෙමෙන්නේ නැති වෙන ලෙක්චර් හෝල් වලට යන්න පුළුවන් විදිහට. මොකද නුවර නිසා මේ හන්තාන කිට්ටු නිසා මේකට අනිවාර්යයෙන්ම හැම කාලෙම වගේ වැස්සෙන් නම් අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ළමයිට වැස්සෙන් බේරිලා ලෙක්චර් හෝල්ට නොතෙමී යන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ කොරිඩෝ හදලා තියෙන්නේ. මේ කොරිඩෝ අතරින් මෙන්න මේ අක්බර් කොරිඩෝ එක සෑහෙන වැදගත් වෙන්නේ. මෙච්චර දිගකින් යුක්ත වෙන සහ එහා කෙලවරින් ඉඳන් මෙහා කෙලවරට ඉන්නගෙනම අඳුරගන්න බැරි තරම් දිග නිසා. ඒක තමයි තවත් එක පුදුමක් විදිහට සැලකේ. පේරාදෙනිය කැම්පස් එකට ආවොත් ඔයාලට මේක ඇතුලේ ලයිට් කණු වයර් එක දකින්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් විදුලි බල පද්ධතියක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කරන්ට් එක යන්න ඕන වයර් හරහානේ. හැබැයි මේකේ තියෙන ලයිට් කණු වල ඔයාලට වයර් දකින්න හම්බෙන්නේ නැහැ. තියෙන්නේ බල්බ් සහ ආලෝකය විතරයි හැමතැනම තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ සම්පූර්ණ කැම්පස් එක පුරාටම විදුලිය බෙදා හැරලා තියෙන්නේ භූගත රැහන් පද්ධතියක් මගින්. ඉතින් ඒක තමයි මේ කැම්පස් එකේ තියෙන තවත් පුදුමයක් විදිහට සැලකෙන්නේ. ඒක විශේෂ සිද්ධියක්නේ. ඒක නිසා මේක තවත් පුදුමයක් විදිහට සැලකෙනවා. දැන් මම පුදුම හයක් ගැන කතා කරා. 1 එදිරිවීර සරච්චන්ද්‍රවල, 2 අක්බර් පාලම, 3 අක්බර් බරාදේ, 4 හිෂ්ගහ, 5 මේ සෙනෙට් බිල්ඩින් එක, 6 මේ භූගත රැහන් පද්ධතිය, 7 තමයි මට මේ වම් පැත්තේ පේන්න තියෙන්නේ. අපි එතනටත් ගිහිල්ලාම ඒක කතා කරමු. මම ඇවිල්ලා ඉන්නේ කැම්පස් එකේ මම කියපු 7 වෙනි පුදුමේ ළඟට. ඒ තමයි මෙන්න මේ ග්‍රවුන්ඩ් එක. මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන විශේෂත්වය තමයි මම පෙන්වලා මතා කරන්නේ. මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන ඔයාලට පේනවා මෙන්න මේ කළු පාට තීරුව, ධාවන පතේ. ඔන්න ඔය ධාවන පතේ හදලා තියෙන්නේ ගල් අඟුරු වලින්. ඒ කියන්නේ ලංකාවේ තියෙන එකම ගල් අඟුරු ධාවන පතේ තමයි මේ පේරාදෙනිය සරසවිය තියෙන්නේ. ඉතින් ඒකත් පුදුමයක් නිසා මේක පේරාදෙනිය සරසවිය තවත් පුදුමයක් විදිහට සැලකෙනවා. බලන්නකෝ කැම්පස් එකේ ළමයි අද සිනසුරාදා හොකි පැට්‍රිස් කරනවා, මෙතන කට්ටියක් ක්‍රිකට් ගහනවා, අතන කට්ටියක් ඇත්ලටික් කරනවා, අතන හැපෙති ක්‍රිකට් ගහනවා, අතන ඒ ක්‍රීඩා ගොඩක් කරනවා. ඉතින් මේ නිදහස සම්පූර්ණයෙන්ම කැම්පස් එක රාවත ඔයාලට හැමෝටම තියෙනවා. කියන්නේ කැම්පස් එක කියන්නේ ඇකඩමික් ගැන විතරක් නෙමෙයි. ඇකඩමික් සාමාන්‍ය ඒකාංශයක් විතරයි. ස්පෝර්ට් වෙනම ටැලන්ට් ෂෝ ඒ නැති දෙයක් නෑ. මාරම විඳීමක් සහිත ජීවිතයක් තමයි සරසවිය ඇතුළ තියෙන්නේ. ඒ නිසා හිතර ගන්න අනිවාර්යයෙන්ම කැම්පස් එකට එනවා කියලා. බලනකො ලස්සන හන්තාන කඳු පාමුල මෙන්න මේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න තියෙනවා නම් ඒක මොනතරම් වාසනාවක්ද. ඒ නිසා අනිවාර්යයෙන්ම හිතාගෙන කැම්පස් එනවාමයි කියලා. කැම්පස් එකට ආවොත් ඉන්දියාප් එකක් කාලා යන නම් මම අමතක කරන්නෙම නැහැ. මොන්නේ ඉන්දියාප් එකකුත් ගත්තා, පිටරේකුත් දාගෙන. ඒ කාලේ එළියට එනකොට දැක්ක ලස්සන දර්ශනයක්. ඒ තමයි බැච් ට්‍රිප් එකක් යන ඇවිල්ලා ළමයි සෙට් එකක්. මාරම ලස්සන. ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි. හැමෝටම හිතාගන්න හීනයක් තියාගන්න කවදා හරි මම අනිවාර්යෙන්ම මේ වගේ කැම්පස් එකකට යනවා. අම්මල තාත්තලා බලාපොරොත්තු ඉෂ්ට කරනවාමයි කියලා. මේ සුන්දරත්වයෙන් විඳින්න මේ දේවල් අවුරුදු 4ක් 5ක් පුරාණ විඳිනවාට පුළුවන් මේ කැම්පස් වලට ආව.
එනිසාම ඉගෙන ගන්න කාලේ හරියට ඒ වැඩටි කරලා නීට් එකේ ඩයල් එකක් විදිහට බහින්න කැම්පස් එකට. ඊට පස්සේ වාගේ අනාගතේ ඔයාලා කැමති විදිහට ගත කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මෙතන නවතිනවා. ඔන්න අර කලින් දෙකපු ලස්සන දර්ශනේ. ජපුර කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි මං හිතන විදිහට ළමයි 1000ක් විතර ඔතන හිටියා. ඉතින් ඒ කට්ටියම ওই පොලිමුඩ පාර පනින්නේ හන්දාන කන්දේ බැච් ට්‍රිප් එක නගින්. ඉතින් ඒක දිහා ටිකක් බලාගෙන ඉඳලා මං මගේ ගමන නතර කරලා ගෙදරින් පිටත් වුණා. 2024 A level combined maths කරන ළමයෙක් නම් මේ වෙනකොට combined maths කියන සබ්ජෙක්ට් එක තාම නිකන් සෙට් නෑ වගේ නං. ඒ කියන්නේ ෆිට් නෑ, ගානක් හදාගෙන ඇඟට දෙන්නලා නෑ තා. මුල් පාඩම් ටික මගහැරුණා. තීරිටික මගහැරන මොනවා හරි හේතුවක් නිසා තාම මැත්ස් කියන සබ්ජෙක්ට් එක සෙට් නෑ. එහෙනම් මෙන්න චාන්ස් එකක්. 2024 කම්බයින් මැත්ස් මූලික පාඩම් මගහැරුණාද? මුල සිට අවශ්‍ය නිර්දේශය ආවරණය කරන අලුත්ම පන්තිය හලාගෙන අනාගන්න නැතුව හදාගෙන ඉස්සරහට යන්න. කම්බයින් මැත්ස් 2024 රිවිෂන් තියරේ. මදුෂාන් නිරංජන් 2.71 2.35 63.58 ඇඟට වතින මැට්ස් පන්තිය 2023 කම්බයින් මැට්ස් රිවිෂන් විභාගයට තව මාස 6යි. ඒ උනාට මැට්ස් තාම සෙට් නැද්ද? තියරි හලාගත්තද? සම්පූර්ණ තියරි ආවරණය කරන එකම රිවිෂන් පන්තිය. ප්‍රවීණ දේශක මදුෂාන් නිරංජන් පන්තියට සම්බන්ධ වීමට හා වැඩි විස්තර සඳහා 0.71 0.35 63.58 අංකයේ ඔස්සේ WhatsApp සමූහයට එක්වන්න.